හොඳයි දුවේ පුතේ මම දැන් සෝදානම් වෙනවා ජලීය කොපර් සල්ෆේට් විද්‍යුත් විච්ඡේදනය කරන්න. බලමු මොකද්ද ඒක වෙන්නේ කියලා. දැන් මම ගන්නවා ජලීය කොපර් සල්ෆේට්. මම මුලින් මාතෘකාව ලියන්නම් ජලීය කොපර් සල්ෆේට් විද්‍යුත් විච්ඡේදනය ගන්නෙ කාබන් ඉලෙක්ට්‍රෝඩ. කාබන් කූරු දෙකක් ගන්න ඕනේ දෙපැත්තට. මෙතෙන්ට ගන්න ඕනේ ජලීය කොපර් සල්ෆේට්. අපි ඉස්සල්ලා කොපර් සල්ෆේට් විද්‍යුත් විච්ඡේදනයේදී කොහොමද බලමු මෙයා හැසිරෙන විදිය. කොපර් සල්ෆේට් කුටේ ජලීයක කෙනා කැඩිලා හැදෙනවා කොපර් ධන 2 සහ SO4 ඍණ 2. කොපර් වල ධන 2. දැන් ඔබට තියෙනවා සල්ෆේට් වල දෙකක් තියෙනවා. මේ දෙක මෙතෙන්ට ආවේ නැහැ කියන්නේ මේ දෙකට දෙක කැපිලා නැහැ. මෙතන ඉන්නුන ධන 2. මොකෝ කොපර් වල ධන 1ක් තියෙනවා ධන 2ක් තියෙනවා. මෙතන සම්බන්ධ වෙලා තියෙන ධන 2යි. ඒතර ජලය නිරන්තරයෙන්ම කැඩෙනවා අපි දන්නවා ධන අයන සහ OH ඍණ අයන බව. ඉතින් ඇනෝඩ ප්‍රතික්‍රියාවල දැන් අපි බලමු ඇනෝඩේ අසල ඇනෝඩීය ප්‍රතික්‍රියාව. එතෙන් එන්නේ පුතේ ඍණ අයන දෙන්නේ කෙනු SO4 ඍණ දෙකක් දෙනවා OH ඍණ අයනෙත් දෙනවා. මම කිව්වා SO4 ට වඩා OH ඍණ අයන ප්‍රබලයි. මෙන්න මෙතන හොඳින් නිරීක්ෂණය කරන්න ඕන තැනක් පුතේ. මේ OH ඍණ අයනේ ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා OH වෙනවා. දැන් O වටා තියෙන ඉලෙක්ට්‍රෝන 6යි මෙයා එක බැඳුනම 7යි බන්ධන සම්පූර්ණ නැහැ. එහෙනම් මෙයාට මෙහෙම ඉන්න බෑ. ඉතින් මේ ප්‍රතික්‍රියාව තුළ පුතේ හැදෙන්නේ හැම වෙලාවෙම OH කෑලි විතරයි. අපි OH කෑලි දෙකක් එක තැනට අරන් බලමුකෝ. ආන්න මෙයා ජලය බවට පත් වෙනවා. එතකොට මෙයා තනියම. එයිටත් ඉන්න බෑනේ පුතේ වගේ. තව කෑලි දෙකක් අර වගේ අරන් බලමු. මෙයා ජලය බවට පත් වෙනවා. මෙයි තුයි එකතු වෙලා O2 බවට පත් වෙනවා. එහෙනම් ඔය කාර්යය සම්පූර්ණ වෙන්න OH කෑලි කීයක් ඕනද? 4. එහෙනම් 4 ඉලෙක්ට්‍රෝන 4ක් පිට කරලා මේ වගේ කෑලි 4ක් හදමු. එතකොට ඒක ලියන්නේ අපි මෙහෙමයි පුතේ. 4යි OH ඍණ ඉලෙක්ට්‍රෝන පිටකන එක අපි හැබැයි එකතු කරමු. මෙයාගේ අවසාන සාරාංශය තමයි 2යි ජලය සහ O2. එකතු කරන්න මේ පැත්තෙන් ආපු ඉලෙක්ට්‍රෝන 4. ඕක තමයි අපේ පළමු සමීකරණය. දැන් අපි බලමු කැතෝඩ ප්‍රතික්‍රියාව පුතේ. කැතෝඩිය ළඟට එන්නේ ධන අයන කොපර් ධන 2යි හයිඩ්‍රජන් ධන. අන්න පුතේ දැන් හයිඩ්‍රජන්ට වඩා යටින් තමයි එකක් යටින් කොපර් ඉන්නේ. දෙන්න කැමති උඩ කට්ටිය, ගන්න කැමති යට කට්ටිය. මෙයා ඉලෙක්ට්‍රෝන දෙකක් අරන් කොපර් වෙයි. මේක තමයි දෙවෙනි සමීකරණය. එතකොට පුතේ අපට ඕන නම් විද්‍යුත් විච්ඡේදනයේ සමස්ත ප්‍රතික්‍රියාවට යන්න මෙතන ඉලෙක්ට්‍රෝන 2යි මෙතන 4යි අපට සිදු වෙනවා දෙවන සමීකරණය දෙකෙන් වැඩි කරලා. එතකොට 2යි කොපර් ධන 2 ඉලෙක්ට්‍රෝන 4යි මෙතන 2යි කොපර්. මේක තුන්වෙනි සමීකරණය. දැන් අපට තුන්වෙනි සමීකරණයයි පළවෙනි සමීකරණය එකතු කරන්න පුළුවන්. මම ඒක කියනවා මේ පැත්තට පළවෙනි සමීකරණය එකතු කිරීම තුන්වෙනි එක. පළවෙනි සමීකරණයේ තියෙන පුතේ 4යි OH ඍණ මේ පැත්ත ඉවරයි. මේකට යන්න 2යි කොපර් ලෝ ධන 2 ඉලෙක්ට්‍රෝන 4යි එහා පැත්තේ 2යි ජලය ධන O2 ධන 4යි E මෙතනින් ඉතුරු වෙනවා 2යි කොපර්. ඔබට හොඳින් පේනවද කියලා බලන්න පුතේ. මේකට මේක කැපෙනවා. එහෙනම් සමස්ත ප්‍රතික්‍රියාව ඉතුරු 4යි OH ඍණ ධන 2යි කොපර් ධන 2 E තලයක් ජල අණු 2යි O2යි 2යි කොපර්. එහෙනම් කාබන් ඉලෙක්ට්‍රෝඩ
සහිත ජලීය ද්‍රාවණයක් ජලීය කොපර් සල්ෆේට් විද්‍යුත් විච්ඡේදනය කරාම පුතේ මෙන්න ඇනෝඩය ඇනෝඩය අසලින් පිට වෙනවා ඔක්සිජන් වායුව කැතෝඩය අසල තඹ තැම්පත් වීමක් සිදු වෙනවා මේ තඹ ඒ හින්දා අපට කියන්න පුළුවන් අපට දකින්න පුළුවන් නිරීක්ෂණය ධනාග්‍රය ලයින් වායු කුළු පිට වෙනවා ඍණාග්‍රය මත තඹ තැම්පත් වීමක් සිදු වෙනවා කොපර් සල්ෆේට් මේකට වැය වෙන නිසා ද්‍රාවණයේ නිල් පාට ටික ටික අඩුවීමක් සිදු වෙනවා ඔන්නෝක තමයි පුතේ කොපර් සල්ෆේට් විද්‍යුත් විච්ඡේදනයේදී සිදු වන දේ